අප ඔබ මේ කරන ක්‍රියාවලිය මේ තුරන් රාජයා තුළුණු සිද්ධ කරන්නේ දාමේ ශ්‍රීලයේ ඒවතරේ සමානාත්මතාවේ. මේ උදෙසා තියෙන්න ඕනේ මෙන්න මේ රාමුන් ටික. ඒ රාමුන් ටික ගොඩනගෙනකොට අල්ලාහේ සම්පත්තිය නිසිත වේවි ගොනු කර ගන්නට පුළුවන්. අන්න එතනයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්නේ. දැරිලාහරි මෙතනින් බැහැරකදී පරිබාහිර වුණොත් ඒ ස්වභාවය නම් පාපා චිත්තං නිවාරයේ ඉසුලෙලි පාපී අදහසින් ඉරෙන එකයි. පාපී අදහස් වලින් ප්‍රේමන වෙලිය අපි වැඩ කරන්නේ නිවැරදි ඉන්වන්ත සිතුවිලි වලින් ඉරෙන්නයි. ඉන්වන්ත සිතුවිල්ල සදා ලෝකේ ජය ගන්නට හේතුයි. අකුසල් සිතුවිල්ල සසර ගමන පරාජය වෙන්නට හේතුයි. ඒ නිසා යහපත් වූ සිතුවිල්ල සදා නිවැරදි කර ගන්නට අයහපත් සිතුවිල්ල පාපී සිතුවිල්ල වහා බැහැර කරලා අකුසලයන්ගෙන් මිදෙන්න තමන් කරන ක්‍රියාදාමය කරනවද නොකරනවද හරි දුරට තීරණය කරන්න කරන දේ නිවැරදිව කරන්න ලෝභය අයින් කරලා තේසය අයින් කරලා මතුරුකම් අයින් කරලා තමන්ගේ ජීවිතේ සියලු පාප ධර්මයන් වලින් අත්මි දෙන්නට වහා සෝදානන් දෙන්නට ඕනේ. ධම්මං විකරොන්තෝ පුඤ්ඤං කරන කුසලය දැන් දැන් කරන්ට පාපත්මින් රමති මනෝ දැරිලා හරි කෞතුකුල්ලක්කාව ඒ සතර ගමන අදාළ කරනවා. එතෙන්ට යන්ත නෙවෙයි එහෙනම් අපි දැන් මේ වැඩ කරන්නේ ජීවිතේ හරිතරට යන්නට. එහෙමනම් යහපත් සිතුවිල්ලෙන් වහා ප්‍රයෝජන ගන්නට අයහපත් සිතුවිල්ල වහා බැහැර කරන්න යහපත් සිතුවිල්ල ආවොත් එකපාරක් හිතන්න ඒ දේ හරි ඉවරදිව ක්‍රියාත්මක කරන්න නැත්නම් එහෙම